රජය කියන්නේ මෙතන දේශපාලන සිරකරුවන් නැහැ කියලා. නමුත් ඒ අතරම දැන් මෞනියාවේ සිද්ධිය අල්ලගෙන චෝදනා කරනවා මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය මෙතන තුණා කොටි සංවිධානයේ කුමන්ත්‍රණය නැවත ක්‍රියාත්මක වෙමින් තියෙනවා කියලා. මම අහනවා මේ ආණ්ඩුව මුලිය හොඳද කියලා. දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලා පෙරපාලේ ගිය නායකයෙක් කරටේ ඉන්නේ. මාත්‍රක අත්තල් මැලගෙන ගාලු පාරේ ගියා. මාත්‍රක ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලා ලුකෝට කෑ ගැහුවා. එදා අපුරට ගගා මේ ඉරකරුව තියාගෙන ඉන්න කොහොමද මේ මානව අයිතිවාසිකම් තියෙන රටක කොහොමද කියලා ඉතාම තදින් කිව්වා. ඒ සිංහල ඉරකරුව දෙවන ඉරකරුව ආපු ගමන් කතන්දරේ වෙනස්, සදාචාරය වෙනස්, යුක්තිය වෙනස්. ආණ්ඩුවට ඕන ඕන අයට ආණ්ඩුව සභාව දීලා පොරොට දාන කඳවලට යවනවා. ආණ්ඩුව ඇතුල් කරගෙන ඇමතිකම දෙනවා, පාර්ලිමේන්තුව දෙනවා, ෆයිව් ස්ටාර් හෝටලේ ජීවිතර අවස්ථාව ලබා දෙනවා. තමිලිනීට, කරුණම්මන්ට, පෙල්ලයන්ට, කේපීට, ජෝර්ජ් මාස්ටර්ට, ජය මාස්ටර්ට, ඕන මාස්ටර් වලට ශ්‍රී ලංකා දේශපක්ෂ සමාජිකත්වයේ අරගෙන තමයි ඕන දේශපාලන කරන අයිතිය තියෙනවා. අපි යන්නේ ඇයි දෙවියනේ අර අවස්ථාව මෙන්න මේ අහිංසක පොඩි පොඩි උඩන්න දෙන්නේ නැත්තේ කියලා. මොකද්ද මේ නීතිය? දැන් ඊළඟ සිරකරුවන්ගේ ආරක්ෂාවට කවුද වග කියන්නේ? තවත් නුඹල රූපල්ලා ඒ මූණ පාපු අවාසනාවන්ත තත්ත්වයට අනිත් සිරකරුව පත් නොවනවයි කියලා රජයට සාධකයක් දෙන්නට පුළුවන් කමක් තිබේවද? මෙතනයි බරපතල ප්‍රශ්නේ. සිරකරුවොත් මනුෂ්‍යය. හැබැයි ඒ මනුෂ්‍යත්වයෙන් මේ සිරකරුවන්ට සලකනවා.